ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අපේ ජීවිතවල අපි කාටත් අවස්ථා ලැබෙනවා අඩුයි අපි අවස්ථා හොයාගෙන යන්න ඕනේ ඒක අපි හැමදාම වගේ මතක් කරන කාරණාවක්නේ අවස්ථාවන් හොයා ගන්න ඕන එතකොට අපිට ලැබිලා තියෙන නම් අවස්ථාවක ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන සහ අවස්ථාවන් නිර්මාණය කර ගන්න ඕන කියන කාරණාව අපි නිරන්තරයෙන් අපිට මතක් කරනවා එහෙම අවස්ථාවන් නිර්මාණය කරගෙන ඒ වගේ ඉදිරියට ගිහිල්ලා සහ තමන්ගේ කැමැත්තත් එක්ක මේ අවස්ථාවන් බොහොම ලස්සනට ඵල ප්‍රයෝජන ගන්න අයව අපි අපේ මැදිරියටත් අරගෙන යන බව ඔබ දන්නවනේ චිකුදාදා දවසේ අනිවාර්යෙන්ම අපි ආධුනික ලේඛකයෙක් ක්‍රීමනත්නම් ලේඛිකාවෙකුට කවියෙකුට මේ මැදිරිය ඉඩක් ලබා දෙනවා. ඉතින් අදත් සූදානම් එහෙම ඉඩක් ලබා දෙන්න නවක පණපුරේ ආධුනික ලේඛකයෙක්ට. ඉතින් ඔහු සමග සූදානම් ඉන්නවා කතා බහ අරගෙන එන්න. ඔහුගේ කෘතිය තමයි දෛවය. දෛවය ගැන කතා කරන්න අදවසේ ඒ කෘතියත් එක්ක අපිත් එක්ක එකතු වෙන්නේ ආධුනික ලේඛක ඒ වගේම ඉංජිනේරු ජනිදු තිරසාන් ඉදිරිසූරිය. අයිබෝවන් ඔබතුමන්ට. අයිබෝවන්. දැන් අදවසේ අපි ජනිදු එකතු වෙලා ඉන්නේ ඔබගේ දෛවය කෘතිය පිළිබඳව කතා කරන්න. ඒ කෘතියත් එක්ක ඔබ දැන් වෘත්තිං ඉංජිනේරුවරයෙක් අපිට බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. කොහොමද මේ ගමන් මඟ? ඒ හැම දෙයකම කලින් මම කැමතියි දැනගන්න මේ පොත ගැන ඒ පැත්තට යන්න කලින් ජනිදු මේ ඊට කලින් ඔබ ගැන දැනගන්න කැමතියි. අපි කියමු එහෙමනම් නේ. කොහොමද ඔබ විස්තර? ඔචරා මම ජනිදු දිල්ෂාන් ඉදිරිසූරිය. මම 2002 වසරේදී ඇතුළත් වෙන කොළඹ අශෝක විද්‍යාලයට අශෝක විද්‍යාලයෙන් තමයි ප්‍රාථමික අංශයේ කනිෂ්ඨ අංශයේ සහ ජ්‍යෙෂ්ඨ අංශයේ වෙනතුරු මගේ සම්පූර්ණ අධ්‍යාපන කඩේම නිම කරන්නේ. 2015 වසරේදී මම උසස් පෙළ ගණිත අංශයෙන් හදාරනවා මුහුණ දෙනවා. ඉන් අනතුරුව 2017 වසරේදී සිනෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා. 2022 වසරේදී මෙගාට්‍රොනික්ස් ඉංජිනේරුවරයෙකු වශයෙන් මම විශ්වවිද්‍යාලයෙන් එළියට පිටත් වෙනවා. දැනට බාහිරව ඉංජිනේරුවරයෙකු වශයෙන් යම් යම් ව්‍යාපෘතිවල සේවය කරනවා. ඊට අමතරව ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කරනවා මාගේම ව්‍යාපාරයේ කිහිපයකුත් එක්ක. ඔහම කාර්යබහුල ගමන් මාර්ගතක ඇවිත් තියෙන්නේ ඉගෙනගෙන ඊට පස්සේ මේ අලුත් අත්දැකීම් එකතු කරගෙන දැන් ඔබ ශිෂ්‍ය ගණනාවක රැකියාවන් කරන ගමන් නේ තවත් ඉගෙන ගන්න ගමන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් එහෙම කරන ගමන් තමයි මේ දෛව කෘතියත් ලියන්නේ. ඉතින් මම අර මුලින් කිව්වා වගේ අවස්ථාවන් අපි නිර්මාණය කරගන්න ඕනනේ. අපි කැමති දෙයක් තියෙනවා නම් ඒ අපි අපිට ඒ සඳහා අපූර්ණ කාලීනව කාලය වෙනකන් ලැබුණත් අපි කරන වෘත්තීන් එක්ක අපිට කරන්න තියෙන වෙන දේවල් එක්ක අපි කැමති දෙයටත් වෙලාව වෙන් කරගන්න පුළුවන්. එහෙමද ජනිදු ඔබ ඔබේ කැමැත්ත වෙනුවත් ඉඩ හසර හොයාගත්තේ? ඔව් ආශලා. අපි කාටත් මතක ඇති කොරෝනාව සංගතය කොච්චර කාර්යබහුල වුණත් අපිට වඩා කාර්යබහුල වෙලා හිටපු පුද්ගලයන්වත් නිවසකට කොටු කරන්න පුළුවන් වුණා. අපි හැමෝම අපිට වඩා කාර්යබහුල විදිහට විවිධ ශිෂ්ටයන් උසීරපු කට්ටිය යම් කිසි රාමුවකට කොටු කරන්න පුළුවන් වුණා වසංගතයට. ඉතින් ඒ කාලවකවානුවේදී මමත් ඒ විදිහටම නිවසක හිරුණා. විශ්වවිද්‍යාල කටයුතු මාර්ගගත ක්‍රමයේ උස්සේ කරගෙන ගියා. නමුත් ඉතින් අර සුපුරුදු පරිදි එළියට බෑලා එහෙම විදින්න කරන්න අපහසුයි. ඉතින් ඒ කාලවකවානුවේදී මට මේ කෘතිය කියන්නේ ওই දෛවය කියන මාතෘකාවට මම එන්නේ. මම දැක්කා එක් අන්තර්ජාල පෝස්ටුවක් තිබ්බා කෙටි කතා තරගයක්. ඒක මගේ හොඳම යාළුවා තමයි මට ඒකේ ඒ සැබදී එව්වේ ලින්ක් එක. මෙහෙම තරගයක් තියෙනවා ලියමුද කියලා. ඔය පොතෙත් ඉන්නවා. මම මේ වෙලාවේ මතක් කරන්න කැමති චමත් කහසරල් විජේසේකර මගේ හොඳම යාළුවෙක්, හොඳම යාළුවා. එයා ওই පොත ලියන්න ආරම්භයේ ඉඳලා මට ගොඩක් සහාය දක්වපු කෙනෙක්. එයා තමයි එව්වේ ඒ තරගයට ලියන්න පටන් ගත්ත කෙටි කතාව තමයි කතාව ගලාගෙන යද්දි මට ඕක නවත්තන්න හිතුන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ඔළුවට ආපු අදහස කෙටි කතාවකින් ඉවර කරන්න මට හිතුනේ නැහැ. මොකද ඊට වඩා අවසානයක් මම එක දැක්කා. ඡේද කිහිපයකින් අවසන් කරන්න හිතුනේ නැහැ. ඊට පස්සේ මම ඒ තරඟයට ආයුධම් පත්‍රය දාපු හින්දා ඒකට වෙන කෙටි කතාවක් මම ඊටාම කෙටි දවසකදී ලිව්වා. ලියලා ඒකෙන් මට තැවෙන ස්ථානය හම්බුණා. ඊට පස්සුව මම මේ දෛවය කියන සංකල්පය ඉදිරියට අරගෙන ආවා. එහෙම තමයි පොදන්නේ. කතාව අවසානයේ දක්වා දැන් මේ මට පේන්නේ ඔබේ
නිර්මාණශීලීත්වය ඔබේ ඒ හැකියාව ඔබට කලින් ඔබේ යාළුවා හඳුනාගෙන හිටියද මන් දන්නේ යාළුවා ආරාධනා කරන්න ඒ නිසානේ ඉතින් මෙයාමට කතා කරන්නේ මේ يعني එයා කියන්නේ එයාත් ලිව්වා එයා මට මේක එව්වා ඔයා ලියන්න කියන එක. ඒ කියන්නේ කලින් ඔබ පාසලේදී ලියලා තියෙනවද මේ වැනි නිර්මාණ ශීලී දේවල් කරලා තියෙනවද? සැහැණ කරලා තියෙනවා. මම 6 ශ්‍රේණි ඉඳලා වගේ සිංහල සාහිත්‍ය සංගමේ සැහැණ ක්‍රියාකාරී සමාජික ඉදිරි කටයුතු කරා. නමුත් උසස් පෙළ ගණිතංශයෙන් මම අධ්‍යාපන හැදෑරුවත් මම මගේ සාහිත්‍යමය පැත්ත මම අතහැරියේ නැහැ ඇත්තටම. කාව්‍ය මේ රචනා වලින් පාසල් මට්ටමේ ප්‍රථම ස්ථාන දෙවන ස්ථාන දෙනලා තියෙනවා ඊට අමතරව කෙටි කතා රචනය කරලා තියෙනවා දැනටත් මා සතුව බෙදාහැනින්න බෙදා නොහැරපු පද්‍ය පන්තින් කිහිපයක් රචනා කරලා තියෙනවා මම ගාය සුරක්ෂිතව තියෙනවා නමුත් ඒවා මුද්‍රණය කරලා බෙදාහැරලා නැහැ එහෙමනම් අපි දැන් දෛවය පැත්තට ගියොත් මේ තමයි ජනිතුගේ දෛවයෙන් ජනිතු දෛවය තිරණ කරනවා ජනිතු දේශා නෙදිරිසුදේ විසින් රචිත දෛවය කෘතිය හරි පොඩි පොත් පිංචක් කියන්නේ අන්න එහෙම පොත් පිංචක් මේක මේ තුළ ලස්සන ආදර කතාවක් ගලාගෙන යනවා දැන් මේ කතා බහේදී මගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ ජනිත දැන් මේ හරි ලස්සන ආදර කතාවක් මේක ඇතුළේ තියෙන්නේ මේ මේකට පාදක වෙන්නේ අතන ඔබේ ජීවිතයේ අත්දැකීමක්ද අනුභූතියක්ද නැත්නම් ඔබ අනාකල්පිතව හිතාගත්ත දෙයක්ද කොහොමද නැහැ ජන මම ඉස්සෙල්ලා කිව්වා වගේ මං සාමාන්‍ය ආදර කතාවක් තමයි කෙටි කතාවල ලියන්න පටන් ගත්තේ හැබැයි ඒත් එක්කම මගේ ඔළුවට ආපු අදහසකුත් එක්ක කතාවේ ලොකු වෙනසක් සිද්ධ වුණා අලුත් චරිතයක් එකතු වුණාට පස්සේ කතාව ගලා යන සම්පූර්ණ පැත වෙනස් වුණා එහෙම කතාව ලියගෙනදී මං ඇත්තටම මොකද ලිව්වේ මේ මුහුණු පොතට කොටස් වශයෙන් දාන්න يعني මම කලින් කරලා තිබ්බේ නැහැ එහෙම දාද්දී ප්‍රේක්ෂක ප්‍රතිචාරත් මං කමෙන්ට් වල බලනවනේ ඒ විදිහ මට තේරුණා අර මගේ කතාව ඇතුලේ ඒක රසවින්දනයක් ලබනවා එහෙම වුණත් අර හැම කතාවකම වගේ පොදු අවසානයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යාළ සමහර කමෙන්ට් වල තේරුණා මේකත් අනිත් කතාව වගේමයි නේද? අපිට අවසානේ හිතා ගන්න පුළුවන්. අර එහෙම මට තේරුණා. ඉතින් ඒ විදිහ මම බැලුවා ඉතින් මෙච්චර ඒගොල්ලොත් මට යම් 10 දිනක් කරේ රුචියයි මේක මම කතා වටනකම් බලන් ඉන්නවා නම් එයාලට වෙනසක් දෙන්න ඕනේ කියන තැන ඉඳලා තමයි මම කතාව වෙනස් කරේ. සාමාන්‍ය අවසානයකට වඩා එහා ගිය කතාවේ මුලත් එක්ක බලද්දි හැමෝම කුතුහලයකට ලක් කරමින් ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණා කියලා මම හිතනවා කතාව. දැන් කෙටි කතාවම ටිකක් දීර්ඝ කරලා නව කතාවක් බවට පත් වුණා. අවසානය ටිකක් වෙනස් කරානේ. සෑහෙන වෙනසක් වුණා. ඒ කියන්නේ මේ අතර මමත් හිතුවේ නෑ මට ඒක අවසානයක් දෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් අදහස් ටික ගලාගෙන ආව මගේ ඔළුවට ඉතින්. දැන් කෙටි කතාවට ලැබුණු ප්‍රතිචාර වගේම නව කතාවට දෛවයට ලැබුණු ප්‍රතිචාරත් කොහොමද? බොහොම සතුටුදායකයි. ඉතින් ඒ කියන්නේ මම කවදාවත් කෘතියක් රචනා කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් මේ පොත මම ලියලා සාහනක ලෝක 2020 වගේ කාලවක වනේ ලිව්වේ. පසුගිය වසරේ තමයි ඉතින් අපේ අධ්‍යාපන කටයුතු අවසන් වෙලා කාර්යබහුලත්වයෙන් චුට්ටක් මිදුනාම තමයි ඒක මුද්‍රණය කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒකත් මේ මගේ යාළුවගේ දෙඩි පෙරත්ත මත තමයි ඔකට නැවතත් අපි එළඹුණේ මුද්‍රණය දක්වා මේක ගේන්න ඕනේ කියලා. සෑහෙන හොඳ ප්‍රතිචාර හම්බුණා. ඉතින් යම් අඩුපාඩුත් තියෙනවා කියලා ඒක මම ගාව සතුටෙන් බාරගත්තා. මම මොකද ඉතින් අනිවාර්යයෙන්ම හොඳ විතරක් තිබිලා විදිහක් නැහැනේ. පළවෙනි පොතද? පළවෙනි පොතනේ සෑහෙන අඩුපාඩු තිබිලා තියෙන එක يعني මුද්‍රණ දෝෂ වලට අමතරව ඉතින් ඒක කිව්වා බොහොම ගෞරවයෙන් යුක්තව මම ඒ සෑම දෙයක්ම පිළිගත්තා. ඒකනේ නේද? ඒ දේ තමයි වෙන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඔබ ඔය මතක් කරපු කාරණාත් එක්ක ජනිදු පැහැදිලි වෙච්ච දෙයක් තමයි ගොඩක් වෙලාවට අපිත් එක්ක එකතු වෙන මේ ආධුනික පිරිස කියන දෙයක් තමයි ලේඛක ලේඛිකාවන් ඔවුන්ට සමාජ මාධ්‍ය හරහා ලොකු අත්වලක් ලැබුණා. අපි මුලින්ම සමාජ මාධ්‍යල තමයි ලීවේ. ඒ හරහා කරපු ඉල්ලීම් එක තමයි අපි මෙහෙම නිර්මාණ කරන්න පෙළඹුණේ කියලා. ඔබටත් එවැනි අත්දැකීමක්ද තියෙන්නේ? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අර නැවතත් කිව්ව වගේ වචන මේ සාමාන්‍යයෙන් අර සාමාන්‍ය මුහුණු පොතේ උඩපල්ලේ යනවට වඩා ගොඩක් පිරිසක් වසංගත කාල පරිසරයේ තුල මුහුණු පොතේ වෙනස් විදිහකට ඉන්න ගත්තා. ඒ කියන්නේ ඔය නවකතා කියන සංකල්පය සෑහෙන කාලෙදි තිබුණාට අර කාල පරිච්ඡේදයේ තමයි ගොඩක් උඩට ආවේ. ඔකේ කරන්න දෙයක් නැහැ. පොතක් ගන්න යන්න විදිහක් නැහැ. ඒ විදිහ පොතක් පබ්ලිෂ් කරගන්න තව කෙනෙකුට විදිහක් නැහැ. අන්නේ කාලවක කොනකට මමත් හොඳටම දැක්කේ මේ නවකතා සමූහ සෑහෙන ප්‍රමාණයක් Facebook එකේ තියෙනවා. ඉතින් ඒකේ ගොඩක් ලොකු පිටිවහලක් වෙනවා. මම දැකලා තියෙනවා මට වඩා දක්ෂ මේ සෑහෙන දක්ෂ කතුවරයෝ ඉන්නවා බොහොම පොඩි අය. අපි ඉතින් අර කාර්යබහුලත්වයත් එක්ක ඔළුවට වබ අදවස පුළුවන් විතර ගලාගෙන යව්වට ඊට වඩා ඊට උනන්දුවෙන් ඒකටම කැප වෙලා සෑහෙන දක්ෂතාව පෙන්වන කට්ටිය ඉන්නවා මුණු පොතේ.
ඒකනේ අතර මේක බොහොම හොඳ තෝතැන්නක් නේ සමාජ මාධ්‍ය කියන්නේ Facebook එක කියන්නේ එවැනි විදිහට හොඳ විදිහට පරිහරණය කරනවා නම් Tamanට යන මාවත Tamanට නම් කිව්ව අවස්ථාවන් ලබා ගැනීම කියන දේ නිර්මාණය කර ගැනීම කියන දේ ඒ හරහා සිද්ධ කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම දැන් ජනිතත් ඒ විදිහට තමයි උත්සාහය කරලා දැන් මේ ලැබුණු ප්‍රතිචාරත් එක්ක ධෛර්ය නිර්මාණ කරන්නේ ජනිත දැන් තව පොත් ලියනවද කොහොමද ලියාගෙන යනවද ඔව් මම පසුගිය වසරේ අගභාගයේදී නැවතත් පටන්ගත කෘතියක් රචනා කරන්න උරුමේ කරගලය කියලා ඒක දැන් නම් රචනා කරලා සම්පූර්ණයෙන් අවසානයි සෞදුපත් කිවිමේ හරි ප්‍රියවරවල තමයි දැන් ඉන්නේ තව මාසයකින් පමණ පස්සේ මට ඒකත් මුද්‍රණය අවසානයේදී සමාජගත කරන්න පුළුවන් ඒ පොතත් එහෙනම් සමහර තැන්වලදී කියනවානේ අපි මේ අපිට යම් යම් ජීවිතය හම්බෙන් හරි සමහර ලාවට අපි හිතපු නැති වෙලාවක අපිට අපිව හම්බෙනවා කියලා දැන් ඔබ ඉංජිනේරුවෙක් විදිහට ඒ සඳහා අධ්‍යාපන කටයුතු කරමින් ඒ සඳහා පුරුදු පුහුණුවමින් ඉන්න කාලෙක දැන් එක කෙටි කතාවක් ලියන්න ගිහලා එක නව කතාවක් ලියනවා ඊට පස්සේ ඒකෙන් අපි ප්‍රේරණය වෙලා තවත් පොතක් ලියනවා ඒ කියන්නේ ඔබ බොහොම ආසාවෙන් මේ පිළිබඳව දැන් ආසාවක් ඇති වෙලා තියෙනවානේ තමචර කලා ඒ කියන්නේ පොතක් ලියන කියන එකට වඩා මම දකින්නේ මේ ලිවීම කියන එකට මුලින්ම කියවීමෙන් මම මේක තරේ විශ්වාස කරන දෙයක්. අනිවාර්යයෙන්ම කියවීම තුලින් තමයි කියන්නේ. පොතක් ලියනවා කියන්නේ ලොකු කාර්යයක්. මොකද ඒකෙදි අපි අපිටම වගකීමක් තියෙනනේ පොතෙන් මොනවද හරි දෙයක් මේ සමාජයට දෙන්න හෝ ඒ පොතේ සભ્યත්වය ආරක්ෂා වෙන විදිහට. ඉතින් ඒ හැම දෙයක්ම මම දකින්නේ කියවීම හරහා තමයි එන්නේ කියලා. ඒකට මම මගේ දෙමෝපියන්ට අනේක වාරක ස්තුතිවන්ත වෙනවා. පොඩි කාලේ ඉඳලා කියවීම කියන දේ මට හුරු කරා. කියන්නේ පොතක් පතක් ගත්තත් ඒ කියන්නේ කොහෙ හරි යද්දී දුනත් අම්මා අරන් දෙන්නේ පොතක්. අදාළ තැනට යද්දි මම ඒ පොත ගිහිවල ඉවරයි. ඉතින් ඒ දේ ඉතින් ඒ ඔස්සේ ලැබුණු ආభాෂය තමයි මේ තාක් දුරකට දැන් වෙනස් විදියකට අවිලා දින කියලා මම හිතනවා. කියවීම ඔස්සේ ආපු ගමනත් මේ රචනය කියන්නේ කලාකාමීත්වය කියන එක ඇඟේ ලොකුවකට නැති වුණාට මම ගිටාර් වාදනයේ හිමත් කරනවා සංගීතය අංශේනොත් සහන අයියන් විශේෂාරද ප්‍රමාණයකට නැති වුණාට කලාකාමීත්වය මම කැමති දෙයක් කලාව කියන එක සංගීතය පුළුවන් වෙනකොට මම අතද බැලීම් කරන හැම දෙයකින්ම මම දැන් කලින් හිතේ තියන් හිටපු ප්‍රශ්න උත්තරය ජනිත දුන්නා කලින්ම මොකද මේ පාසලෙන් හරි පෞලෙන් හරි ඔබට මේ සඳහා ලැබුණු දායකත්වය කොහොමද කියන්නේ ඔබ ගණිතංශයෙන් ගණගෙන ටිකක් ඔළුවට බරයිනේ දේවල්නේ කාර්යබහුලත්වයක් එක්ක ඒ වගේ ශේෂ්ත්‍රයක ඉන්න ගමන් මෙහෙම දේවල් කරගන්න ඔබට ගෙදරින් ලැබුණු සහයෝගය සහ ඔබ වටපිටේ ඉන්න අම තාත්තගෙන් ඔබට ලැබුණු සහයෝගය ගැන කියන්නේ විශේෂ ස්තුතියක් කරන්න තියෙනවා නම් මේ අවස්ථාව ඔබට පුළුවන් ඒ සඳහා අවස්ථාව ලබා ගන්න ජනිත ප්‍රථමයෙන් ගත්තා මාගේ අම්මගේ අම්මයි තාත්තයි මට කුඩා කාල සිටම මම කරන්න ඕනි දේ කරන්න දුන්න නෙමෙයි නමුත් අර මගේ අවශ්‍යතාවය තේරුම් ගත්ත මේගොල්ලෝ මේකට අවශ්‍ය උපකාරය මට කරනවා. මම මියුසික් පුංචි බාධා කිරීමක් අපි වෙලා බලන්න. හරි. අම තාත්තගෙන් ඔබට ඔබේ ගමට ලැබුණු හයිය ගැන කතා කරමින් හිටිය ඔබට පුළුවන් ඒ ගැන මතක් කරන්න. ඔව් පාසල් කාලේ සිටම ඉතින් මගේ අවශ්‍යතාවය මම කිව්වම මට ඒකට අවශ්‍ය සම්පස්තා සමස්තම ඒ අදාළ පරිසරයේ ගොඩනගලා දෙන්නේ ඒ දෙන්න තමයි. ඉතින් අම්මා සෑහෙන ගොඩක් මට පොත් කියවීම හුරු කරේ අම්මා තමයි. يعني තාත්තරලාගේ තාත්තරා කියවට යන වෙනවා. ඉතින් අම්මා තාත්තා ගොඩාක් ආදරේ මම ගොඩක් හැදින්නේ. අදට වුණත් මේ වහසට මං ගලත් අම්මා මට පොතක් අරන් දෙන සාමාන්‍යයෙන් අරන් දෙනවා. එයා කොහෙ ගින්වත් පොතක් අරන් එනවා. ඉතින් ඊට අමතරව පාසලේදී වුණත් කලා කටයුතු වලදී මම ගොඩක් වැඩ කරලා තියෙනවා. නාට්‍ය අරංකලාවත් කරලා තියෙනවා. ඒ වගේ නමුත් මට ගොඩාක්ම පන්නරේ හම්බුනේ කොළඹ අශෝක විද්‍යාලයෙන් තමයි මම ගෞරවයෙන් සිහිපත් කරන මේ වෙලාවේ මගේ පාසල ප්‍රාථමික අංශයේ ඉඳලම අද මම මෙතන තනක ඉන්නවා නම් මගේ පාසල මගේ දෙවනි මාගෙදර කියලා තමයි අපි හැමතිස්සම හඳුන්වන්නේ කොළඹ අශෝක විද්‍යාලයේ ලොකු පන්නරයක් හම්බුණා එතනදී මගේ ආදරණීය ගුරු මෑණිවරු ස්මී ගුරු මෑණිවරු පියවරු මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා අපේ හැකියාවන් අඳුරගෙන අපි ඉන්න විෂයපතයට අපේ ඉන්න විෂයපතේ අදාළ කරගන්න නැතුව අපේ හැකියාව අඳුරගත්තොත් එතෙන්ට ගන්නවා විද්‍යා සංගමයේදී විද්‍යා සංගමයේ මොකක් කරන හට්ටියක් කරනවා නම් කලාපන්ති වල ඉන්නේ මේ අපෙන් ඇහිලා රයි යන්නේ. කියන්නේ විශේෂ වැඩක් නැහැ. දක්ෂයි නම් ඒ වගේ ගොඩක් ලොකු පන්නරයක් අපේ පාසලෙන් මට ලැබුණා. හැම ශිෂ්‍යයෙකුටම එමය. ඉතින් ඊට අමතරව මට මේ වෙනකම් වචනකින් හරි අකුරකින් හරි උදව් උපකාර කරපු හැමෝටම මේක ඉතාම වටිනා අවස්ථාවක් කරගන්නව හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙන්න
mata me me dag mage me gamenedi mata upakara karupu hemotama aw den ona stutiyata kalim api samanen api nimakradni stuti ganna nisa ona stuti kala thama api kathawa patang ganne ne den me daiveta mama me pitu hatara sarisaraddi obata kalin awasthawa laba dun nisa obe kruti kiyawannat mata hakiyawa labuna me hari bhashawa gattot meka hari sarala bhashawak ne api edinada bhavitha karana harima me samipa bhashawak thamai hodagena tiyenne eka visheshama hitalamada ehema e bhashawa bhavitha kare ewen ratawak ඕක කතාව කියපු හැමෝම මට දීපු පොදු ප්‍රතිචාරයක් අතන මචල මෙහෙමයි ওই කතාවෙදි චරිත බොහොම සීමිත ප්‍රමාණයක් කියන්නේ නමුත් ඔතන විශේෂත්වයක් තියෙනවා ඔයම යොදාගෙන තියෙන නම්ගම් ඔතන නම් කිහිපයක් නම් දෙකක් හෝ තුනක් කරුණාම අනිත් සියල්ල මට මගේ පුද්ගලික ජීවිතේන සැබෑ යාළුවෝ උදාහරණයක් ඉදිරියට ගත්තොත් ඔගේ චවිඳු කියලා චරිතයක් තියෙනවා මගේ හොඳම පුද්ගලික යාළුවෝ එයාගේ දෙබස් තමයි ඒ යස් එදිනෙදා කතා කරන විදිය. මට එතකොට ආයාසයක් තිබු ආයාසයක් යොදලා අමුතුවෙන් භාෂායි ශෛලියක් හිතන්න උවමනා වුණේ නැහැ. එයා සාමාන්‍යයෙන් මගෙත් එක්ක කතා කරන විදිය මම අකුරු වලින් රචනා කළා පොතට. ඒ වගේ තමයි එතකොට එතන මනංකල්පිත චරිත මම ගොඩ නගපුවා. ඒ හැරුණාම එතන හම්බ වෙන ගොඩාක් චරිත එදිනෙදා ජීවිතේදී මගේ පුද්ගලික හිත මිත්‍ර යාළුවෝ තමයි ඔය ඉන්නේ. අර සරලයි කියලා තේරෙන්නේ මම ආයාසයක් යොදන්න උනේ නැහැ මට එයාලා වෙනුවෙන් අමුතු භාෂා ශෛලියක් ගොඩනගන්න. අර මට බොහොම පහසු වුණා කෘති ඉදිරියට අරයි යන්න. කියන්නේ අර එතන මට තේරුණා සජීවි බවකුත් තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් ගැඹුරු සිංහලෙන් කතා කරන්නේ නැහැනේ. එදිනෙදා භාවිතා වෙන ශෛලිය භාවිතා කරන්න ලැබුණ එක මට හරි පහසුකුත් වුණා. ඒක හිතාමතාම කරපු දෙයකටත් වඩා මම කරපු දේ මම කරේ ඒගොල්ලොන්ගේ එදිනෙදා භාෂා විලාසය පොත ඇතුළත් කරලා. එහෙම තමයි මේ සජීවි බව කියන එක නම් මම ගත්තේ. දැන් හොඳ මිතුරු කැලක්. යාළුවෝ ටිකක් ඉන්නේ මේ ඔබ වටේ ඉන්නවා වගේ නේ. මේ තරම් පොත ලියද්දිත් මතක් වෙන දෙබස් වලට පවා අරගන්න තරමට. ඉතින් එහෙම තමයි නේ ජීවිතේ සමහර දේවල් අපිට මේ හරි සජීවි වගේ දැනෙන්න අපේ ජීවිතේ අපිට ලැබෙන අද්දකීම් හරි පාදක වෙනවනේ. දැන් මේ පොත කියවද්දී මේ සජීවි බව අපිට දැනෙනවා මේ හරිම ලයිව් ගතියක් දැනෙනවා මේ ඒ තින බස් වහර සහ දෙබස් එක දෙබස් වැඩි නේ පොතේ දෙබස් කියන්නේ කතාව ගලාගෙන යන්නේ ඔතන ඔය කතාව මම ලිව්වේ ඔය කතාව මම රචනා කරලා තියෙන්නේ මම මූලික කොටගෙන ඒක සහ සිද්ධි මූලික කරගෙන ඒ කියන්නේ කතාව හැම තිස්සෙම සිද්ධියක් ඔස්සේ තමයි දුවන්නේ සජීවි සිද්ධියක් ඔස්සේ තමයි දුවන්නේ කතාව ඉදිරියට යන්නේ සජීවි සිද්ධියක් ඔස්සේ එතකොට සාමාන්‍යයෙන් ඉතින් දෙබස් වල පොඩි වැඩි ගතියක් තියෙනවා සිද්ධි ਵਿਚාරය කිරීමට වඩා මම ඒ සිද්ධිය දෙබස් ඔස්සේ තමයි කතාව ඉදිරියට ගෙන යන්න උත්සාහ කරේ ඒක මට පහසුයි වගේ තේරුණා මගේ ඔළුවේ තියෙන අදහස පොතහරා පාඩකයට දෙන්න කියන්නේ මේ මගේ ඔළුවේ තියෙන අදහස මම ලොකු භාෂාවක් පාවිච්චි කරලා ලියවන සමහර විට මගේ අදහසම නෙමෙයි පාඩකයට යන්නේ ඉතින් මගේ හිතේ තියෙන එක මගේ හිතේ ඇඳුනේ කතාව ඒ විදිහටම පාඩකයට දෙන්න උත්සාහ කරේ ඒ විදිහට දැන් තවත් කෘතියක් ලියලා අවසානයි කියලා කියවනේ මුද්‍රණ මට්ටමේ තියෙන කියව ඒකත් ආදර කතාවක්ද ඒකටත් පුංචි ඉඟියක් ලබා දෙමු අපි විස්තර ලොකුවට කිව්වේ නැතත් නෑ ඒක ආදර කතාවක් කියන්නේ පවුලක් ආශ්‍රිත ගොන්නගෙන ඒක පුද්ගලයෙක් වටා ගෙදෙන කතාවක් උදාහරණයක් විදිහට ඕකේ දේවේන්ද්‍ර වටා තමයි චරිත සියල්ල ගොඩනගන්නේ ඒකත් රේඛා කියන ඒ කාන්තාව වටා ගොඩනගෙන චරිතයක් චරිතේ වටා ගොඩනගෙන කතාවක් එතනදී එයාගේ අතීතයේ ඔස්සේ අතීතයේ සිදු යම් යම් සිදුවීම් එයා තිබුණ වැරදි අද වර්තමානයේ බලපාලා තියෙන්නේ කොහොමද සහ අනාගත පරම්පරාවට වෙලා අනාගත පරම්පරාවට ඒ දේ බලපාන්නේ කොහොමද ඒ ඔස්සේ ගෙදෙන කතාවක් තමයි තියෙන්නේ දැන් අර මේ තාම පල කරපු නැති හැංගිච්ච කවි ටිකක් තියෙනවා කිව්වනේ ඒ ටික එහෙම පල කරන්න හරි ඒ ටික පොතකට අරගෙන එන්න හරි එහෙම කල්පනාවක් නැද්ද කවි පොත් පින්චක් කරන අසහක් තියෙනවා එතන මම පද්‍ය පන්තින් 8ක් හෝ 10ක් තුමම තමයි කරලා තියෙන්නේ ඒ කියන්නේ හිතලා ලියන්නේ නෙමෙයි අචල ඒ කියන්නේ මේ මම දැන් කවියක් ලියනවා කියලා ඉඳ ගන්නව නෙමෙයි මම ওই මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට මට එන්නුනේ ඔළුවට ඒක මොකක් හරි ඒ වෙලේ ආවොත් මම එතනින් එහෙල කරන වැඩේ පැත්තකින් තිබ්බ ඒක තමයි ලියන්නේ ඔව් නේ ආයාසයක් ගන්න නැතුව ඒක එන්නේ මම මොකක් කරේ දැන් උදාහරණයක් විදිහට මම ලැප්ටොප් පරිගණක කි මොකක් කරද කර කර ඉද්දි මම දකින දෙයකින් මගේ ඇලුවර අදහසක් එනවා මට තේරෙනොත් මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා මම කරන වැඩේ පැත්තකින් තිබ්බ කවි 3 4ක් හෝ 5ක් එහෙම රචනා කරනවා එහෙම ලියපු ඉතින් පද්‍ය පන්තිෙන් 10ක් එහෙමගේ ප්‍රමාණයක් තියෙනවා මගේ අම්මා ඉතත් සුරක්ෂිත වරන් තියන් ඉන්න ඒවා
බලාපොරොත්තු වෙන තියෙනවා. ඉතින් මගේ බලාපොරොත්තු තියෙනවා මේ වසරේදී විශේෂ විදේශගත වන්න. උසස් අධ්‍යාපන කටයුතු සඳහා මම පසුගිය අවුරුද්දේ ඒක අතපසු වුණා. මේ අවුරුද්ද බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් නැවත පැමිණිය දිනක හෝ මම බලාපොරොත්තු වෙනවා ඒදෙත් කරන්න. නැලෙම අපි සුබපතන ඔබට මේ දේවල් සාර්ථක කරගන්න ලැබෙන්න කියලා අධ්‍යාපන කටයුතු වගේම ඒ නලතින් නිර්මාණ කරන සියල්ල වෙනුවෙන් දැන් ඇත්තටම ජනිතු ඔබ නව තරුණ වයසේ ඉන්නේ බොහොම තරුණිය ගත කරන කෙනෙක් විදිහට ඔබට දැන් අපිට තේරෙනවා ඔබට රසවින්දනයේට සහ ඒ පිළිබඳව නැඹුරුතාවයක් තිබෙනවා ඔබ වෙනම මාවතක ගියත් රසවින්දනයේට සහ මේ නිර්මාණ කියවීමට එතකොට ලියන්න අනේ ඒ පැත්ත ඔබේ තුල තියෙනවා කියලා නමුත් මේ වර්තමාන සාමාන්‍ය අපි සමස්තයක් විදිහට ගත්තාම අපේ වර්තමාන තරුණ පරම්පරාව තුළ ඒ තියෙන ලැබියාව ටිකක් ගිරිහිලා ගිහින් තියෙනවා නේද? නමුත් එහෙම නැතුව පොඩ්ඩක් ඒ පැත්තට යාම තුළ ජීවිතයට ජීවිතය අමුතු රසාස්වාදයක් හරි සතුටක් හරි ලබන්න පුළුවන් නේද? එහෙම ලැබව කෙනෙක් විදිහට ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? අනිවාර්යෙන්ම මචං. ඒ කියන්නේ මේ අපි වුණත් මහා ලොකු පරණ පරම්පරාවක නෙමෙයිනේ. ඔව්. අපිත් මේ ආසන්නතම පරම්පරාවල කට්ටිය. එතකොට ලොකු වෙනසක් තියෙන විදියක් නැහැ. මං හිතන්නේ මේමයි. ඒගොල්ලෝ සමාජ ගත වීමේදී සිදුවෙච්ච වැරද්දක් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මම කියන්නේ සම්පූර්ණම මම අවුරුදු 27ක තරුණයෙක් විදියට කියන්නේ සම්පූර්ණ දරුවෙකුගේ මූලික අඩිතාවයන් වැටෙන්න ඕනේ දෙදිකේතරින්. ඊට පස්සේ පාසලේ. අම්මා තාත්තා මදයක් වේ කියන්නේ දරුවාට අනිසි බලපෑම් නොකරත් නමුත් ඒ දරුවව හරියට මුල ටික හරියට හැදෙන්න දෙන්න ඕනේ. සමාජයෙන් ගුටි ගන්නෑ ගෙදරින් ගුටි කපු දරුවේ උදාහරණයක් ඉදිරි එක තමයි කියන්නේ සමාජයෙන් ගුටි ගන්නෑ ඉතින් අර ප්‍රසාස්වාදයේ කියන දෙත් ඒ වගේ තමයි ගෙදරින් දෙන්න ඕනි ඒ කියන්නේ සමාජයෙන් ගෙන බුදර අනිවාර්යෙන් දෙන උදාහරණයක් ඉදිරි අපි ඔය රියැලිටි ෂෝ වල දකිනවනේ අවුරුදු 4 5 දරුවෝ කොච්චර ලස්සන ගීත ගායනා කරනවාද අපිට හිතා ගන්නවද අපිට එහෙම බෑනේ ඒ සමාජයෙන් ආපුවා හෝ යම් පෙර භවයක විශ්වාස කරනවා නම් ඒ වගේන් ආපුවා ඉතින් ඒ දෙනෝපියෝ ඉතින් ඒ දක්ෂතාවය අඳුරගෙන දරුවා වෙතින් ඉදිරියට යවනවා. අන්න ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් අර ඒ වගේ gederin ඒ රසාස්වාදයේ කලාව කියන එක පොඩ්ඩක් හරි දෙන්න ඕනේ. කියවීම කියන එක හුරු කරන්න ඕනේ. මම කියන්නේ ඒක හුරු කරන්න ඕනි දෙයක්. පොඩි කාලේ ඉඳනම රූප කතන්දර, චිත්‍ර කතන්දර වලින් පටන් ගත්තම එතනින් එහාට ඒකට ඇබ්බැහි වුණගෙන දිගටම යනවා. ඒක තමයි ඔබේ ගමනත්, ඔබ ආවේ. මගේ ගමනත් ආයේ ඒ විදිහට තමයි. තින ජනිදු දෛවයේ වගේම ඔහුගේ දෛවයේ වගේම ඔහුගේ නිර්මාණය දෛවයේ පිළිබඳවත් කතා බහ කළා. ඉතින් බොහෝ දේ අපි ඔබට අලුත් ඔබ දැන් අලුතින් ලියන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් සහ ආධුනික මට්ටමේ ඉන්න කෙනෙක් නම් ඔබව අපි ප්‍රේරණය වෙන්න ඔබට යම් කිසි බලාපොරොත්තුවක් ඇති වෙන්න ඇති අද මේ කතා බහෙන්. අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ආධුනික ලේකක ඒ වගේම ඉංජිනේරු ජනිතු තිල්ෂාන් එදිරිසූරිය. ඉතින් අද දවසේ මේ කතා බහ වෙනුවෙන් එකතු වුණාට ජනිතු අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබේ අධ්‍යාපන කටයුතු සහ මේ ලේඛන කලාවේ කටයුතු බොහොම ස්තුතියි. ඒ වගේම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ මේ සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි වගේ ආධුනික ලේඛකයෝ يعني අපිටත් يعني සමාජගත වෙන්න අවස්ථාවක් හදලා දුන්නාට අපේ කෘතීන් මම දකිනවා මේ වැඩසටහන මම නිතරම බලන දෙයක් අපේ අම්මා නිතරම නරඹනම. ඉතින් මම දකින අලුත් ලේඛක ලේඛිකාවෝ මේක තෙන්ට අවිල්ල ඒගොල්ලෝ ලියපු කෘති ඉදිරිපත් කරනවා. ඉතින් අපි වගේට අවස්ථාවක් දෙන එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාධ්‍ය ජාලයටත් ඔබතුමියටත් මේ වැඩසටහනට මගෙත් එකතු වුණාට. මම මේ විදිහට ඔබේ ජීවිතයට බොහෝ දේ අරගෙන නැවතත් අපි සෞදා දවසේ ඔබව හමු වීමට එනවා. සුබ සත්‍යන්තයක් ප්‍රාර්ථනා කරනවා. ආදරෙන් බලාගෙන ඉන්න අපි ආදරෙන් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙනවා. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.